අයිබෝවන් හරිදේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත අර්ථාපල් හා ලොකුලූණු විශේෂ ආනයන බද්ද ඉහළට බදු ගෙවපු නැති අයව හොයාගෙන එනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි බදු ඉහළ දැම්මාට දේශීය ගොවීන්ගෙන් ජනපතිට පැසසුම් ආනයනික අර්ථාපල් සහ ලොකුලූණු සඳහා පනවා තිබෙන විශේෂ ආනයනික බදු ඉහළ දමා තිබෙනවා. ඒ අර්ථාපල් කිලෝවක් සඳහා රුපියල් 10කුත් ලොකුලූණු සඳහා රුපියල් 20කුත් ලෙසයි. බද්ද ඉහළ දැමීම පිළිබඳව අර්ථාපල් සහ ලූණු ගොවීන් ජනාධිපතිවරයාට සිය ස්තුතිය පළ කළා. ආනයනික අර්ථාපල් සහ ලොකුලූණු සඳහා දැනට ක්‍රියාත්මක විශේෂ ආනයන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික අර්ථාපල් කිලෝවක් සඳහා මේ දක්වා පැවති රුපියල් 50ක බද්ද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. බදු ඉහළ දැමීමෙන් පසු අර්ථාපල් කිලෝවක නව විශේෂ ආනයන බද්ද රුපියල් 60ක් ලෙස ඉහළ යනු ඇති. මේ අතර ලොකුලූණු කිලෝවක් සඳහා මේ දක්වා පනවා තිබූ රුපියල් 10ක ආනයනික බද්ද රුපියල් 20කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ආනයනික ලොකුලූණු බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමටයි මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ. ආනයනික ලොකුලූණු සඳහා බදු පැනවීමත් සමග දේශීය ලොකුලූණු ගොවීන්ට හොඳ කලක් යනු ඇති බවයි ගොවීන් පවසන්නේ. යන්න හොඳ මිලකට තියෙනවා. දැන් මේ බදු ගහරන්නේ තියෙන්නේ මේ විදියට බීරුණු යනකොට නැවත බදු අකුල ගත්තත් එහෙම අපිට මේ මිලකට දෙන්න බැරි වෙනවා. ලූණු වලට බද්දක් ගහලා තියෙන එක හොඳයි. මේ තත්ත්වයේ අපේ ලූණු ඉවර වෙන කුරුම තිබ්බොත් ගොවියට පොඩි ලාභයක් ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. නැත්තම් ඉතින් මේ බගවාතරේ නේදවා වෙන්නේ. මිල හොඳයි. මිල සාමාන්‍ය මේ තියෙන තත්ත්වෙට මිල හොඳයි. මෙහෙමම දිගටම බද්ද තියාගෙන ඉඳලා ගොවි මහතුරුන්ට හොඳ මිලක් ලැබේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ පවතින රජේ කොයි ජනතාව වෙනුවෙන් මේක කරෙත් හොඳ වැඩක් ඇත්තටම. 20 මේ අපිටම ටික 267 වගේ දැන් මම බෝඩ් එක බහැලා තියෙනවා. අපිට සන්තෝෂයි ගොයියන්. මේ අතර ආනයනික අර්ථාපල් සඳහා විශේෂ ආනයන බද්දක් පැනවීමත් සමග තම අස්වනු සඳහා ඉහළ මිලක් ලැබෙනු ඇතැයි දේශීය අර්ථාපල් ගොවීන් පවසනවා. බද්ද පැනවීම පිළිබඳව අර්ථාපල් ගොවීන් ජනාධිපතිවරයාට සිය ස්තුතියද පළ කළා. මේ වෙනකොට වැලිමඩුව පරණගම් ප්‍රදේශවල ගොවි ජනතාවගේ අර්ථාපල් අස්වන්න නෙලීම ආරම්භ කරලා තිනවා. මේ වෙනකොට ආනයනික අර්ථාපල් සඳහා බද්ද වැඩි කරලා තිනවා. වර්තමාන රජයේ විසින් අර්ථාපල් අස්වන්න නෙලන ගොවීන්ට හොඳ මිලක් ලබා දීම හැකිවේවි මේ රජයට. ඉතින් ජනාධිපතිතුමාට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේ. ඉතාම අසුරුතාවයට පත් වෙලා හිටියේ අර්ථාපල් හදලා මේ දී ගන්න බැරුව හිටියේ. ඇත්තටම බද්දක් ගහලා තියෙනවා මේ අර්ථාපල් වලට. අපි බලාපොරොත්තු වෙනවා ඒ බද්ද නිසා අර්ථාපල් මිල තව ටිකක් ඉහළට යයි කියලා. අපි ඉතාමත් සතුටු වෙනවා ජනාධිපතිතුමා ක්‍රියාත්මක වෙලා බද්දක් ගහලා මේ ගොවියා ගැන හිතා අපිගෙන අපි ඉතාමත්ම සතුටු වෙනවා. අර්ථාපල් වලට නිසි මිලක් මෙවර ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. කරපු මෙහෙවරට අපි ජනාධිපතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ගොවි ජනතාව වෙනුවෙන්. යල්කන්නේ වග කරපු අල දැන් තමයි ගැලවෙන්නේ. පිනාය වෙලා තමයි ගොවිතැන් කරේ. ඒකට යම්කිසි සාහනයක් ලැබේ කියලා හිතනවා. මේ බද්දක් පැනවපු එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදීත් මේ වගේ අල ගැලවෙන කාලට බද්ද වැඩි කරලා අපට සාධාරණ මිලක් ලැබේ කියලා මම විශ්වාස කරනවා. බදු ගෙව්වේ නැත්නම් හෙට සිට අදාළ පරිශ්‍රවලටම පැමිණෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කරමින් පවසනවා. මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමෙන් 70%කට වැඩි ප්‍රමාණයක් බදු ලෙස අයකර ගැනීමට සමත්ව තිබෙනවා. මේ වසරේ සැප්තැම්බර් මාසයේ අවසානය වන විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1417ක් බදු වශයෙන් එකතු කරගෙන ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් සේපාලිකා චන්ද්‍රසේකර නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම ප්‍රමාණය 2024 වර්ෂය සඳහා වූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2024ක මුදලෙන් 70% ඉක්ම වූ බවයි අදාළ නිවේදනයෙන් දැක්වෙන්නේ. මේ අතර තවදුරටත් සර්තක්සේරු ගෙවීම් යටතේ ගෙවී යුතු බදු ගෙවන්නන් සිටින බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබෙනවා. එම ගෙවීම් අදාළ බදු ගෙවන්නන්ගේ පරිශ්‍රයට ගොස් අයකර ගැනීම සඳහා මේ වන විට ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් පවසන්නේ. නොගෙවූ සර්තක්සේරු බදු අයකර ගැනීමේදී නීතිමය ක්‍රමවේදය සපුරා ක්ෂණික අයකර ගැනීම් ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී පියවර ගන්නා බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙරට කෘෂිකර්මාන්තයේ නිරත වූ අයගෙන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර තුළදී ඉන් ඉවත් වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. මෙය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරලා තියෙන නවතම වාර්තාවන් අනුව අපිට පැහැදිලි වන්නේ ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රීය රැකියාවලින් ක්‍රමක්‍රමයෙන් පුද්ගලයන් ඉවත්ව යන බව. 2023 පළවෙනි කාර්තුවට සාපේක්ෂව සංසන්දනය කළා බලනකොට 2024 පළවෙනි කාර්තුව වන විට කෘෂිකාර්මිකාංශයේ රැකියාවලින් ලංකාවේ  150,000කට ආසන්න ප්‍රමාණයක් ඉවත් වෙලා ගින් තියෙනවා. ඉතින් කෘෂිකර්මාන්ත ශාස්ත්‍රීය රැකියාවලින් මේ ආකාරයට ඉවත් වී යාම අනාගත ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනයන් කෙරෙහි ඉතාමත් නරක ආකාරයට බලපාන බව තමයි අපිට පුරෝකථනය කරන්නට පුළුවන්කම තියෙන්නේ. රටේ කෘෂිකර්මාන්තයේ කඩා වැටුනොත් ඒ භාණ්ඩ වෙනත් රටවලින් ආනයනය කරන්නට ඕනේ. ඉතින් ආනයනය කිරීම තුළ විශේෂයෙන් විදේශ විනිමය නැවත විශාල වශයෙන් වැය කරන්නට සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් දැන් දේශීය කෘෂිකර්මාන්තයේ මේ ආකාරයේ බිඳ වැටීම තුළ අනාගත අපි අපනයන පව අඩු වෙන්නට පුළුවන්. මේ ආකාරයට කෘෂිකාර්මික ශාස්ත්‍රයේ වැඩ කරන පිරිස ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්නේ ඇයිද කියන කාරණේ බලනකොට ඒ සඳහා බලපාන කාරණා රාශියක් පවතිනවා. ප්‍රධාන කාරණේ වෙන්නේ මේ රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නොමැතිවීම. විවිධ රජයන් විසින් කෘෂිකාර්මික ඇමතිවරයාට හෝ ඔවුන්ට අවශ්‍ය ආකාරයට රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරා මිසක් මේ රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැත්තම් නිවැරදි දැක්මක් සහිත දරණීය වූ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකස් කර දීම සඳහා කිසිදු රජයක් සමත් වුන්නේ නැහැ. ලංකාවේ අනාගත කෘෂිකර්මාන්තය සඳහා පුළුල් සැලසුමක් නිවැරදි දැක්මක් ඔස්සේ සැලසුමක් සකස් කරලා ක්‍රියාත්මක කරුත් පමණයි මේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයත් ඒ වගේම වතු කෘෂිකර්මාන්තයත් කියන දෙකම නවීකරණයට ලක් කරලා ඒ තුළින් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට විදේශ විනිමය ඉපයීමට දේශීයව සැලකිය යුතු පිරිසකට රැකියා ලබා දීමට දේශීය ආහාර සුරක්ෂිතතාවය වැඩි කර ගැනීම ඔය වගේ පැතිවලට අපිට යොමු වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.